උම්මට තවම රණවිරු ගායය. මගේ පළමු වගකීම බුද්ධි අංශ ප්‍රතිසංවිධානයයි. රණවිරු දඩයම අපසු හරවනවා. මෙහෙම කියන්න වෙන කවුරුවත් නෙමේ. අපේ රටේ නව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මිය. වසර පහකට අස්තන කාලයක් තිස්සේ අවදානම් කලාපයේ සැරිසරු ජාතික ආරක්ෂාව බාරව සිටින ප්‍රධාන රාජ්‍ය නිලධාරියා ඔය. රණ මග ඔස්සේ නන්දි කඩායි වික්‍රමාන්විතයේදී දේශයේ සතුරාසිය බල ප්‍රදේශයේදී පරාජය කරන්නට ඔහුගේ නායකත්වයෙන් යුත් බල ඇනි සමත් වුණා. රණවිරු දඩයමේ සිට දේශයේ උස් නිදහස පවා දෙමින් ජාතිය පරාදීන කළ යුගයේදී ඔහු සිය මෙහෙවර නොබියවදියත් කළා. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ලෙස අතිශයින්ම කාර්ය බහුල තත්වයක සිටි බැවින් ඔහු සමග අපගේ හමුව සිදු වූයේ ඔහුගේ නිවසේ මධ්‍යම රාත්‍රිය ආසන්න සමයේදී. ඔහු සමග ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකිමේ මේ රටේ මෑත කාලයේ සිටි ආරක්ෂක ලේකම්වරු දෙස බලන විට ඉන් එක් පුද්ගලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපතිවරයා ලෙස පත්ව සිටිනවා. ආරක්ෂක ලේකම් ධුරයදරු හේමසිරි ප්‍රනාන්දු මහතා දැන් සිටින්නේ බන්ධනාගාරගතව. ඔබගේ ආරක්ෂක ලේකම් ගමනේ දිශානතිය මේ අන්ත දෙකෙන් කොතරට ගමන් කරයිද කියා සිතෙන්නේ නැත. ඔව්, ඒ ගැන මම එක වචනයකින් විග්‍රහ කරමින් පිළිතුරු දෙන්න කැමතියි. නිග්ලෙට් කියලා. ඉංග්‍රීසි භාෂාවේ වචනයක් තියෙනවා, ඒක තේරුම ගණන් ගන්නේ නැහැ කියන එක. මේ තනතුර බාරගන්න කෙනෙක් දැනගන්න ඕනේ මේ රටේ හැම බිං අඟලකම ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ ආරක්ෂක ලේකම්වරයාට කියලා. මේ රටේ සියලු පුරවැසියන්ගේ ජීවිතවල වගකීම තියෙන්නේ ආරක්ෂක ලේකම් මතේ. ආරක්ෂක අමාත්‍යවරයෙක් සිටියත් ඔහුගේ උපදෙස් මත ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ ආරක්ෂක ලේකම්වරයා විතරයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව මම දන්නේ දැනට වසර 38කට පෙර ඉඳන්. මම දෙවැනි ලුතිනන්වරයෙක් විදියට ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් එළියට එනකොට මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා උනේ මේජර් ගෝඨාභය රාජපක්ෂ. අපි එළියට එනකොට කල්පනා කරන්නේ මම කාවද හමුදා ජීවිතයේ ආදර්ශයට ගන්න කියලා. ඒ රෙජිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා දිහා බලලා ඉන් කෙනෙක් තමයි ඒ පිටවෙන නිලධාරීන් තෝරාගන්නේ. මම එතුමා දිහා බැලුවා. ඒ දවස්වල එතුමා වැඩිය කතා කරන කෙනෙක් නෙමේ. එතුමා කවුරු ගැනවත් විවේචනය කරන සොයන කෙනෙක් නෙමේ. එතුමා කාටවත් හිනා වෙන කෙනෙකුත් නෙමේ. කාටවත් යන්නේ ඇරලා කතා කියන කෙනෙකුත් නෙමේ. එතුමා තමන්ට බාර දුන්න රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්. ඒ සඳහා ඔහුගේ නොයෙක් ක්‍රමවේද තිබෙනවා. අපි ඒ ක්‍රමවේද දිහා බලන් ඉන්නවා. අපි තරුණ නිලධාරීන් කරේ එතුමා අනුගමනය කළ හැකි චරිතයක්. එතුමා බොහෝ සාර්ථක හමුදා ජීවිතයක් ගත කරලා මෙරටේ ආරක්ෂක ලේකම් ලෙස පත් වුණා. එහෙම පත් වෙලා මෙරටේ ත්‍රස්තවාදය සහ මුලින්ම තුරන් කිරීම සඳහා ප්‍රමුඛ නායකත්වයක් එතුමා විසින් ලබා දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසුව තවත් ආරක්ෂක ලේකම්වරු හිටියා. මම ඒ අය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔබ විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිබඳව සඳහන් කළා. 97 වතාවක් බුද්ධ අංශ විසින් දැනුම් දීලා තිබියදී කිසි කෙනෙක් එක ගානකට ගත්තේ නැහැ. ඒ කාලේ තිබ්බ රජය හා ජාතික ආරක්ෂාව කියන එක සුනකයට දාලා තිබ්බා. තර්ජනයක් තිබෙන බව දැන දැනත් ඒ ගැන ගණන් ගත්තේ නැහැ. එක එක්කෙනාට දොස් කියලා ඒ හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් දැන් රිමාන්ඩ් එකේ. ආරක්ෂාව පිළිබඳ කිසිවක් දන්නේ නැති හේමසිරි ප්‍රනාන්දු මහතා වගේ කෙනෙක්ව පත් කරපු අයටයි මම ඒ පිළිබඳව වැරැද්ද පටවන්නේ. ඒ වගකීම ගන්න ඕනේ සුදුසු කෙනෙක් මිසක් ඒ වගකීම ගන්න සුදුසු කෙනෙක් ඒ තනතුරට පත් නොකරපු එකයි එතන තියෙන වරද. අපිට ඒ වගේ දේවල් පිළිබඳව හොඳ අත්දැකීම් තියෙනවා. අපි ඒ පිළිබඳව දැඩි ලෙස හදාරා තිබෙනවා. හමුදාවල නාඩි වැටෙන හැටි හදවත ගැහෙන හැටි දන්නේ නැති කෙනෙකුට මේ තනතුර හොබවන්න කොහෙත්ම බෑ. මම තර්ජන වලට මුහුණ දෙන්න කෙනෙක්. සතුර ගැන හොඳටම දන්න කෙනෙක්. සතුර මොනවා හරි කරන්න හිතනකොට ඒක මට ඉවෙන් වගේ දැනෙනවා. ඒ මගේ දැනුම සහ අත්දැකීම. මේ ආණ්ඩුව ආරක්ෂක ලේකම් තනතුර දරපු අය ඒ ගැන කිසිවක් දන්නේ නැති අය. කිසිම දෙයක් ගණන් ගත්තේ නැති අය. මම ආදර්ශයට ගන්න චරිතය එහෙම කෙනෙක් නෙමෙයි. ඒ නිසා මගේ අරමුණ මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන එක. ඒ සඳහා මගේ රෝල් මොඩල් එක ගෝඨාභය රාජපක්ෂ. අද වන විට රාජ්‍ය බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම පිරිහිලා ඇති බවට වාර්තා වන්නේ. ඒ අනුව
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබගේ ප්‍රථම වගකීම වන්නේ බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධානයයි. ඒ සඳහා ඔබගේ සූදානම කොහොමද? පෙරටේ බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධානය සඳහා යෝධ පියවර තැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා. ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන අවධියේදී තමයි. එදා එතුමා එම බුද්ධ්‍යංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කළා. යුද්ධයේ යන අතරේ එතුමා කෙතරම් කාර්යබහුල වුණත් සෑම අඟහරුවාදා දවසකම එතුමා සියලු බුද්ධ්‍යංශ හමුවේ සාකච්ඡා පැවැත්තුවා. එම බුද්ධ්‍යංශ ලබා දුන් තොරතුරු එතුමා සුලිකොට තැකුවෙත් නැහැ. ඒ සඳහා විශාල අවධානයක් ඔහු ලබා දුන්නා. යහපාලන ආණ්ඩුව විසින් එම බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම කඩා වැට්ටුවා. බුද්ධ්‍යංශ එකිනෙකා අතර අරගල ඇති කරා. අපේ බුද්ධ්‍යංශ ලෝකයේ තිබූ විශිෂ්ට බුද්ධි බලකායක්. මම අපේ බුද්ධ්‍යංශ නගා සිටුවීම සඳහා ගුරුකොට ගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා එදා බුද්ධ්‍යංශ නගා සිටු වූ ආකාරයයි. මම සතියට එක් දිනක් සියලු බුද්ධ්‍යංශ මුණගැසෙනවා. එක කුඩයක් යටතේ මෙම බුද්ධ්‍යංශ පවත්වාගෙන යෑම තමයි මගේ අරමුණ. පසුගිය රජයේ රහස් පොලිසියේ දූෂිත නිලධාරීන් කීප දෙනෙකු සිගන්වලා දේශපාලන න්‍යාය ප්‍රත්‍ය අනුව හමුදා බුද්ධ්‍යංශ මුළුමනින්ම කඩාකප්පල් කළා. අපේ හමුදා බුද්ධ්‍යංශය කියන්නේ අතිශය දක්ෂ, සම්පත් බහුල, අධ්‍යක්ෂකීම් ඇති අංශයක්. එහෙම හමුදා බුද්ධ්‍යංශයක් තියෙන හමුදා ප්‍රතිවරයා පාස්කු සිදුවීමෙන් පස්සේ නින්දෙන් නැහැරලාව එළියට බැහැලා මොකද කිව්වේ? අපිට පොලිසියෙන් මේ ගැන දැනුවත් කළේ නැහැ කිව්වා. මම මේ ප්‍රකාශය ගැන අදත් ලැජ්ජ වෙනවා. අපි අවුරුදු ගානක් යුද්ධ කළේ හමුදා බුද්ධ්‍යංශයේ උපදෙස් අනුව. ඊට පස්සේ ඒ හමුදාපතිතුමා පාර්ලිමේන්තුවේ කමිටුව හමුවේ කිව්වේ මම මේ ගැන දැනගත්තේ අන්තර්ජාලයෙන් කියලා. සුදුසු නිලධාරීන් ඒ තැනට පත් කරලා දේශපාලන පරිගැණීම් පසුපස නොගිය පිරිස ඒ සඳහා පත් කරනවා. සියලු බුද්ධ්‍යංශ සම්බන්ධීකරණය කරලා ඒ අයගේ සේවය අගය කරලා එම අංශ සඳහා යළිත් ඔක්සිජන් ලබා දීමයි මගේ කාර්යභාරය. පාස්කුවේ කරන ලද විනාශයෙන් අපි පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා මෙන්ම එම උදර දුරින් දුරුවාද යන සැක අපි හමුවේ තිබෙනවා. මේ පිළිබඳ ඔබගේ විග්‍රහය කිපදුද? සහරා නෙතරු කල්ලිය විනාශ වූවාට සින් උත්තේජනය කරන ලද පිරිස් තවමත් මේ රටේ සිටිනවා. මම හිතන විදියට සිය ගණන් තරුණයන් මේ සඳහා ඕන් මතවාදීව පෝෂණය කරලා තියෙනවා. මෙම දැටි මතධාරීන් සියලු දෙනා පුනරුත්ථාපනය කිරීම අප විසින් කළ යුතු වෙනවා. එදා අපි LTTE පරාජය කරලා එම සංවිධානයේ හිට පිරිස් පුනරුත්ථාපනය කළා. 6000 ගණනක් එදා අපිට බාර වුණා. 12242 අපි සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය කළා. එහි ප්‍රතිඵල විදියට ගෝපිලාගේ සිද්ධිය හැර වෙන කිසිම සිදුවීමක් අපිට වර්තා වුණේ නැහැ. යුද හමුදාව විසින් තමයි එම පුනරුත්ථාපන කටයුතු එදා සිදු කළේ. එවැනි පියවරක් සඳහා අපි මුලින්ම මේ රැඩිකල් පිරිස හඳුනාගත යුතුයි. එය හඳුනා ගැනීම සඳහා ජනතාව අතරට යා යුතුයි. ඒ සඳහා අපිට හොඳ බුද්ධ්‍යංශයක් අවශ්‍ය වෙනවා. අපි මේ වෙලාවේ සිදු කළ යුත්තේ අපේ බලසේනා යොදාකරන යුද්ධයක් නෙමෙයි. මේක මොලේ කල්පනා කරලා කළ යුද්ධයක්. ඒ අයත් අපේ රටේ මිනිස්සු. ඒ අය නොමග ගොස් යම් දෙයක් කරන්න ඉස්සෙල්ලා අපි ඒ පිරිස් පුනරුත්ථාපනය කළ යුතුයි. ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව දැන් ප්‍රධාන වගකීම සතුවෙන්නේ මා යටතේ සිටින බුද්ධ්‍යංශ. මම ඒ වගකීම අරගෙන ක්‍රියා කරන බව කියන්න කැමතියි. රණවිරු තඩේම කියන ක්‍රියාදාමයේ හේතුවෙන් අපේ හමුදා නිලධාරීන් විශාල පිරිසක් සිරගත වුණා. ඔවුන්ගේ පවුල් අනාථ වුණා. ඔවුන්ගේ උසස් වීම වැඩි දේ අහිමි වුණා. මේ ආණ්ඩුව බලයට පත් උනේ රණවිරු තඩේම ආපසු හැරවීමේ ජනතා අභිලාෂය සමග. ඒ සඳහා වගකීමක් ඔබටත් තිබෙනවා. එදා රණවිරු තඩේම වෙනුවෙන් හඬ නගපු පුද්ගලයෙක් ඔබ. ඒ සඳහා පිළියම් යෙදිය හැකි වගකීම යුතු තනතුරක ඔබ සිටිනවා. මේ සඳහා ඔබ ගන්නා පියවර කුමක්ද? පසුගිය රජයේ කාලයේදී රණවිරු කියන වචනය දෙවිදියකට ඇහුණා. ඒ රණවිරු දඩයම සහ රණවිරු ගාය කියන සංකල්ප දෙක. රණවිරු ගාය කියන එක ඇසුනම අපිටත් රණවිරු ගාය කියලා අපේ රටේ ජනතාව ප්‍රසිද්ධිය කියන පටන් ගත්තා. රණවිරු ගාය කියන ලෙඩේ සනීප කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට රණවිරු ගාය හැදුනේ 4 පන්තියේ ඉගෙන ගන්න කාලේ. ඒ නිසා තමයි මං හමුදාවට බැඳුනේ. අපිත් එක්ක සටන් කරපු ජගත් ඩයස්ලා, ශ්‍රවීන්ද්‍ර සිල්වා, ප්‍රසන්න සිල්වා, චාගි ගල්ල ගේලා කියන ඔක්කොම එට රණවිරු ගාය තිබ්බා. ඒක අපි මැරෙනකම් තියෙන දෙයක්. ඒ රණවිරු ගාය අපි පාවිච්චි කරන්නේ මේ රටේ ජීවිත සුරක්ෂිත කරන්න, මේ රට සුරක්ෂිත කරන්න. අපේ ජීවිත පවා ඒ අරමුණ වෙනුවෙන් පූජා කරන්න අපි සූදානම්. ඒක තමයි අපේ රණවිරු ගාය. ඊළඟට රණවිරු දඩේම කළේ අපේ සටන් කිරීමේ හැකියාව දුර්වල කිරීමට. අපේ සටන් කිරීමේ හැකියාවේ විශාල ප්‍රතිශතයක් යන්නේ චිත්ත ධෛර්ය කියන එකට. අපි ළඟ මොනතරම් හමුදා බලයනි තිබුණත්, මොනතරම් අවි ආයුධ තිබුණත්, මොනතරම් හොඳ නායකත්වයක් තිබුණත් චිත්ත ධෛර්ය කියන එක නැත්තම් අපිට සටන් කරන්න බෑ. මොකද හමුදාවේ චිත්ත ධෛර්ය මේ රණවිරු දඩයමින් වැට්ටුවා. අපේ රණවිරුව හිරේ මොනතරම් විඳගෙන හිටියත් ඒ අයගේ පවුල් එතනම වැටෙනවා.
එලිය ඉන්න කොල්ලෝ දන්නවා මේ හිරේ ඉන්න කෙනා මොනතරම් රට වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක්ද කියලා. ඒ නිසා ඒ අය මානසිකව ඇදගෙන වැටෙනවා. මේ රණවීර දඩේම අපසු හරවන්න යෝධ කාර්යය අද මට බාර වෙලා තියෙනවා. ඒ සඳහා මට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියන සටන් සංගයත් ඉන්නවා. ඒ වගේම තව හොඳ නිලධාරීන් පිරිසක් සහ මේ රටේ මහජනතාව මාත් එක්ක ඉන්නවා. මේ වැටිලා තියෙන චිත්ත ධෛර්ය නගා සිටුවන්න මට පුළුවන්. මේ හැම රණවීර දඩේමක්ම කලේ එක නමක් අසා ගන්නයි. ඒ හැම රණවීරෙක්ම හිරේ දාගෙන ඇහුවේ ඒක නමයි. ඒ නම කිව්වා නම් කිසි දඬුවමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව හිරේ දාගන්න තමයි මේ සියල්ල කළේ. අපි ඒකත් අමතක කළ යුතු නැහැ. මේ රණවීර දඩේම දේශීය වශයෙන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ගහන්න. ඒ වගේම විදේශීය වශයෙන් රණවීර දඩේම කළේ අපි ඔක්කොටම ගහන්න. ඒ කියන්නේ යුද අපරාධ චෝදනා එල්ල කරලා මේ යුද්ධය දිනා ගැනීම සඳහා නායකත්වය ලබා දුන්න සියලු දෙනාට පහර දීමේ උවමනාවක් ඒ රජයට තිබුණා. මේ සියලු බලාපොරොත්තු අපි සුන් කරනවා. මේ රණවීර දඩේම අපි ආපසු හරවනවා. දැන් රට හමුවේ තවත් යුද්ධයක් ඇති වී තිබෙනවා. ඒ තමයි තහනම් ද්‍රව්‍ය. මේ රටේම අභියෝගය ජය ගැනීම සඳහා ඔබට තියෙන සැලසුම් මොනවාද? මේක නම් ඉතාමත් බාර දුර වගකීමක්. අතින් ගිලිහිලා යන තරමට මේ උපද්‍රවය විසින් රට වෙලාගෙන අවසානයි. ඒත් නොහැක්කක් නොමෙත යන මම ගරු කරන කියමන උඩ මම මේ වැඩේටත් අත තබා තිබෙනවා. මේක අමාරු කාර්යයක්. මෙහි සියලු මෙහෙයුම්කරුවන් සිටින්නේ බන්ධනාගාරය තුළ. එළිය ඉන්නේ වාහකයෝ විතරයි. ඒ නිසා මුලින්ම අපි බන්ධනාගාර ටික ශුද්ධ කළ යුතු වෙනවා. ඒ කියන්නේ ඒ ඇතුළත දුරකථන ඇමතුම් සම්බන්ධතා නැවැත්විය යුතු වෙනවා. ඒ සඳහා අපි සැලසුමක් සකස් කරගෙන යනවා. බෙදා හැරීම සහ පාවිච්චි කිරීම කියන එකත් අපි නැවැත්විය යුතු වෙනවා. මේ සඳහා ලතීෆ් මහතා යටතේ විශේෂ කාර්ය බලකාය ලොකු සේවයක් කරනවා. ඒ වගේම මේ සඳහා අපි බුද්ධ්‍යංශ යොදවනවා. විශේෂයෙන්ම පාසල් ළමුන් මේ සඳහා ඇබ්බැහි කරමින් පවතිනවා. ඒ සමහර ද්‍රව්‍ය සෝදිසි කිරීම පවා අපහසුයි. එසේ වුවත් මේ රටේ අනාගතය වෙනුවෙන් අපි මේ වසංගතය රටින් තුරන් කර දමනවා කියලා පොරොන්දු වෙනවා. හිටපු හමුදා නිලධාරියෙක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ වත්මන් ජනාධිපතිවරයා. ඔබ මේ රටේ ආරක්ෂක ලේකම්වරයා. මේ විදියට රටේ ප්‍රධාන ස්ථාන හමුදාකරණය වෙනකොට මේ රටේ මිලිටරි පාලනයක් බිහිවේද කියන බය සමහරුන්ට තියෙනවා. අපි අපේ හමුදා ශක්තිය යෙදුවේ මේ රට වෙනුවෙන්, මේ රටේ සිටින සියලුම ජනතාව වෙනුවෙන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්නේ ඉස්සෙල්ලා ආජ මාධ්‍ය ජාලාවල ප්‍රසිද්ධ කරේ අමාත්‍යංශ සියල්ලම ලේකම් තනතුරු සඳහා හමුදා ප්‍රධානීන් පත් කරනවා කියලා. ඒ සියල්ලද බොරු වෙලා තියෙනවා. ඒ ලේකම් තනතුරු සඳහා හමුදා නිලධාරියෙකු ලේකම් ලෙස පත් කළේ මාව විතරයි. ආරක්ෂක ලේකම් තනතුරට මට ඒ ගැන දැක්මක් තිබෙනවා, අත්දැකීමක් තියෙනවා. ඒ නිසා තමයි මාවත් ඒකට පත් කළේ. ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවෙන් ගියාට පස්සේ සිවිල් තනතුරක් වන ආරක්ෂක ලේකම් තනතුර සහ නාගරික සංවර්ධන ලේකම් කියන තනතුර යන දෙකම ඉසිලුවා. ඒ තනතුරු වලින් මේ රටේ මිලිටරි බලයක් ඔහු පැතිරෙව්වේ නැහැ. එදා එතුමා නිලධාරියෙක් ලෙස කරන ලද සේවය නිසා මේ රටේ ජනතාව එතුමාව ජනාධිපති තනතුරට පත් කරගත්තේ. එදා යුද්ධයෙන් අසරණ වූ ජනතාවට වතුර ටිකේ ඉඳලා දුන්නේ හමුදාව. ඒ මිනිස්සුන්ට ජීවිතය දුන්නේ හමුදාව. මේ නිසා ඔය මිලිටරි යාන්ත්‍රණයක් පිළිබඳව කිසිම බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. අපි කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. අපි හමුදාවේ රාජකාරී කරපු පළියට, සටන් කරපු පළියට අපි අමනුෂ්‍ය නෙවෙයි. සටනේදී අපි හොඳ සටන්කාමින්, සිවිල් සමාජයේදී අපි හොඳ මහත්තුරු. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචන වියපත් වෛෂාවක් වගේ පසුගිය කාලෙදී භාවිතා කළා. යකා අග්ගලාව ගිල්ල වගේ මහ බැංකුව ගිලපු අයත් අපි දැක්ක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. මේ කතා කරන්නේ හිම ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නෙමෙයි, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අපි මේ රටේ සියලු ජනතාවට කිසිම වෙනසක් නැතුව ලබා දෙනවා. මේ තනතුර සඳහා ඔබව නම් වන්නේ පසුගිය කාලය පුරා ඔබ විසින් පැවති ආණ්ඩුවට එරෙහිව දක්වන ලද දැඩි විරෝධය හේතුවෙන් ආරක්ෂක ලේකම් තනතුර පිළිබඳ ඔබ කලින් සිටින් බලාපොරොත්තු තබාගෙන සිටියද? මම එදා සියලු දේ කළේ මේ රට වෙනුවෙන්. මම දේවල් කළේ කිසිම දෙයක් බලාගෙන නෙමෙයි. මේ රටට, ජාතියට, අනාගත පරපුරට ආදරය කරන හොඳ නායකයෙක්ව මේ රටට පත් කරන්නයි මම ඒ සියලුම දේ කළේ. එහෙම නැතුව මම මේ තනතුර බලාගෙන හිටියේ නැහැ. මම පුද්ගලික අංශයේ හොඳ වැටුපකට හොඳ රැකියාවක් කරපු කෙනෙක්. මට මේ තනතුර පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මාව ආරක්ෂක ලේකම් කරන්න කියලා ඉල්ලුවේ නැහැ. ඒ වගේම එතුමත් ජනාධිපති වරණයට පෙර කිසිම දවසක මාව ආරක්ෂක ලේකම් කරනවා කියලා කිව්වේ නැහැ. නමුත් එතුමා ඡන්දය දිනපු දවසේ උදේ මට කතා කරලා කිව්වේ, කමල්, මම හිතන විදියට ඔයා තමයි මේකට සුදුසුම කෙනා. මට මේ වැඩේ බාර අරගෙන කරලා දෙන්න කියලා. එතුමා මට දැනුම් දුන්නා. එතුමා එහෙම කියන්නේ මම ඒ වාක්‍ය අහන්නත් පෙර මේ රටේ සුහසක් ජනතාව බලාපොරොත්තු වුණා. මම මේ රටේ ආරක්ෂක ලේකම් වෙයි කියලා බොහෝ දෙනෙක් කතා වුණා. ගෝඨාභය මහත්තය ජයග්‍රහණය කළ විට කමල් ගුණරත්න තමයි ආරක්ෂක ලේකම් කියලා ජනතාවගේ ඒ පැතුම බලාපොරොත්තුව ගෞරවය මම අමතක කරන්නේ නැහැ. ඒ වගකීම බර අභියෝගය මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහ මග පෙන්වීම අනුව
මම ඒ බලාපොරොත්තු වෙන සුරක්ෂිත දේශය බිහි කරන්න සූදානම්. මම හිතනවා ඒ ශක්තිය මට තියෙනවා කියලා. ජනුවෙන් ඔව් සඳහන් කර සිටියා. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝට ලයික් එකකුත් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.